අද දෙවන් මහන්සියගේ වචනය ස්වාමින් වහන්සේ මේ උදේම උපකරණ තුනක් අතට අරගෙන ටිකක් කල්පනාවක නිමග්නව ඉන්නා වගේ තමයි මට දැනුනේ. ඉතින් පළවෙනි උපකරණය පිඹින්න ගත්තම තමයි තේරුනේ මේක මේ බටන් අලාවක් කියලා. එතකොට ඉතින් උන්වහන්සේ බටන් අලාව පිඹිනකොට මට මතක් වුණා 142 බින්ද බිඳුනා වූ බටලියක් තලන්නේ නැත. මෙසිය ස්වාංශේ දුම් ගහන පහන් තිරයක් නිවන්නේ නැත. ඉතින් මේක මේ විදිහට උන්වහන්සේ අපිව බටන් අලාවක් කරලා උන්වහන්සේගේ මිදීමේ ගීතය ගොඩක් අනුකම්පාවෙන් අවධාරණය යුක්ත උන්වහන්සේ ගායනා කරනවා. ඒ හඬ යනවා ඒ මිනිස්සු ඉන්න තැන් හොයාගෙන, විශේෂයෙන්ම මරණ මුගින්චිය හොයාගෙන ගියා වගේ තමයි මට දැනුනේ. එතකොට ඒ උන්වහන්සේ එසේ දන්නවා අර අපි දන්න අයගෙන් මරණීය මොහොතකට මුණ දීලා ඉන්නේ කවුද කියලා. එතනට උන්වහන්සේ අපිව අරිනවා. ඒ කියන්නේ ජීවිතේ පාවෙච්ච අය, දිවි නසා ගන්නා වගේ හිතලා ඉන්න අය, මරණීය රෝගයකට මුණ දීලා ඉන්න අය, මරණීය පාපයකට මුණ දීලා ඉන්න අය. ඉතින් ඒ වගේ තැනකට උන්වහන්සේ අපිව අරින්න බලාපොරොත්තු වෙන නිසා අපිත් උන්වහන්සේගේ හඬට සම්බන්ධීගෙන ඉන්නවා. අපිත් උන්වහන්සේගේ ගීතය සංගීතය වෙනවා. එතකොට අපි උන්වහන්සේ ඒ අවදිගමෙන් ඉන්න කල අපිට ඇහෙනවා අර අපි දන්නව අපේ මාමා වෙන්න පුළුවන්, අපේ බොස් වෙන්න පුළුවන්, එයාට දැන් සුභාරංචි අවශ්‍යය මරණීය මොහොතක ඉන්නේ කියලා. මනුෂ්‍යයන්ගේ ජීවිතය අයිතිකාර වූ ස්වාමින් වහන්සේ, මනුෂ්‍යයන්ට ජීවන හුස්ම දුන්නා වූ ස්වාමින් වහන්සේ, ඒ හුස්ම ඒගොල්ලන්ගේ යන්න ඉස්සෙල්ලා ඒ මොහොත උන්වහන්සේ සලකනවා. ඒකට අපි අවදිව හිටියාම, ඒ කියන්නේ ඒ පුද්ගලයාට කිට්ටුවෙම ඉන්නේ අපි, ඒ පුද්ගලයාව දන්නේ අපි, ටිකක් හරි දන්නේ අපි. රටේ ප්‍රධානය වෙන්න පුළුවන්, හමුදාපති කෙනෙක් වෙන්න පුළුවන්, ජ්‍යෙෂ්ඨ කෙනෙක් වෙන්න පුළුවන්, අපේම නෑදෑයෙක් වෙන්න පුළුවන්, මීට ඉස්සෙල්ලා අපිට අවමාන කරපු අය. ඒ වුණාට ඒ මොහොතේ අහගෙන ඉන්න කල ස්වාමින් වහන්සේගේ ගීතයට සංගීතයට, ස්වාමින් වහන්සේගේට යසෝරාවේකුත් තිබෙනවා, නමුත් ස්වාමින් වහන්සේට නිතර තියෙන්නේ මේ මිදීමේ රාවේනේ, ඒ කුරුසියේ හඬ, කුරුසියේ සුපුවත ලෙස අපිව යවනවා. ඒ බටනලාවෙන් පිමිනවාක් මෙන් ගීතයක්. එතකොට මම දැක්ක මේ බටන් අලාව හාපුන් එකක් වෙනවා. මොකද හාපුන් කියන්නේ ඔය තල් මහලට එහෙම විදින්න ඒගොල්ලෝ පොඩි මේ එක ගන්නෙකුත් තියෙනවා, ඒක විදලා ඒකේ තියෙනවා රැහැනක්. එතකොට ඒ විද්ද තැන ගිහිල්ලා වදිනවා, ඒ රැහැනින් ඇඳලා ගන්නවා. දැන් නමුත් මේක ගැලවීම සඳහා ඒ උන්වහන්සේ අපේ වචනය අපිව අපේ සංගීතය අරගෙන ගිහිල්ලා ඒ පුද්ගලයාට ඒක දැනිලා අපිට මිදීමේ රැහැනෙන් යාව ගැලවීමට, මරණ මුගින්චෙන් එළියට, මරණ සෙවන මිටියාවතෙන් එළියට ගේන්න තමයි මේ බටනලාවේ මෙහෙවර. අපි කියමුද ස්වාමිනී මාව වහන්සේගේ බටනලාව කරන්න, වහන්සේගේ ගීතය සංගීතය කරන්න, වහන්සේගේ වචනය මිදීමේ බලාපොරොත්තුව කරන්න මා දන්නා වූ අයට, මට මතක නැති වී තිබෙන අය මතක් කරන්න, වරක් ගැලවීම අහලා ඇතට දුහපු අය, මට හිරිහැර කරපු අය කවුද දන්නේ? කවුරුහරි අපිත් එක්ක හිරිහැරයකින් පැටලුනොත් ඒ ගැලවීම සඳහා වෙන්න පුළුවන්, කවුද දන්නේ? අපි ඒක ඒ විදිහට බාරගත්තොත්. ඉතින් අපි ඉල්ලා සිටුම ස්වාමිනිය වහන්සේගේ මිදීමේ ගීතය ලෙස අද මාව නිකුත් කරන්න. ඒ කියන්නේ දවල් එක වෙනකොට අපි යම් තැනකද එතන ඇති කවුරු හරි ගැලවෙන්න ඕන කෙනෙක්. ඒ දැන් ස්වාමීන් වහන්සේ දන්නවා. එහෙමයි ස්වාමීන් වහන්සේ මනුෂ්‍යයන්ගේ ගැලවීම ගැන හරිම උනන්දුවෙන් ඉන්නේ. ඒ හිතෝපදේ සහාය කියනවනේ මරණයට ඇදගෙන යන්නවුන් ගැන උන්වහන්සේ අවදිව ඉන්නේ. ඔබ කියන්නේ මම දන්නේ නැහැ, දැනගෙන හිටියේ නැහැ කියලා. ඉතින් අපි දන්නවා එහෙම අවදිකමක් ස්වාමීන් වහන්සේ අපිට දෙනවා ගැලවීමට සෙනඟ ගෙනෙන පිණිස. ඊට පස්සේ අපි ඒගොල්ලන්ව බොහොම ප්‍රීතියෙන් අඬ ගහගෙන එනවා. දෙවනි එක මම දැක්කේ මේ ක්ලැරිනට් එකක් වගේ, එක ක්ලැරියන් කෝල් එකක්. ඒක දැන් නින්නාදයක්, ඒක ටිකක් බොහොම තීව්‍ර හඬක් තමන්ගේ සෙනඟට. ඒකේ තිබුණු අර්ථය ඕ බී ජුබිලන්ට් මයි සෝල් බී ජුබිලන්ට් මයි ෆීට්, මගේ ආත්මය ඉක්මන් වෙන්න, මාගේ පාද ගැලවීම සඳහා ඉක්මනින් යන්න කියලා දැන් වහන්සේ තම සෙනඟව අවදි කරනවා.
ඉක්මන් කරන්න කියලා. ඇලි ගැලි ඉන්න එපා, නිදිමතේ ඉන්න එපා. අර මධ්‍යම රාත්‍රියේ කෙනෙක් නිදිමතේ නිදා ගන්න හදනකොට ළමයි එක්ක දොරට තට්ටු කරන හඬ ඇහෙන්න පටන් ගන්නවා. ඉතින් මිනිස්සුන්ගේ අන්තිම රාත්‍රියේ මධ්‍යම රාත්‍රියේ එනවා වගේ නේද? අපි 11 වෙනි පැයේ ඉන්නවා වගේ. ඉතින් මේ 11 වෙනි පැයේදී උන්වහන්සේ මහත් ගැළවීමේ ප්‍රයත්නයක් දියත් කරන්නයි අදහස. අපි දන්නවනේ 11 වෙනි පැයේ උපමාව. දැන් හෙබ්‍රෙව් සංස්කෘතියේ 11 වෙනි පැය කියලා කිව්ව හවස පහටත්. උදේ 6ට වැඩ පටන් ගන්නවා. හවස පහට අර දන්නවනේ මිදිවත්තට 11 වෙනි පැයේදී උන්වහන්සේ මොහාගෙන ඇවිල්ලා නිකුත් කරා. එහෙම පැයක අපි ඉන්නේ. ඒ වගේම සාමාන්‍ය නැ 11 වෙනි පැය කියන්නේ රාත්‍රී 11ට. අපේ සංස්කෘතිය වල එහෙමයි, ඉංග්‍රීසි සංස්කෘතියෙත් එහෙමයි. මොන වුණත් 11 වෙනි පැය ගිහම අපි දන්නවා තව ටිකයි. දැන් හවස පහට නම් ඉරු එළිය තින්නේ තව ටිකයි. ඊට පස්සේ ඉරු අවරට යනවා. එහෙම එහෙම ඒ කාලෙටනේ අපි ඇවිල්ලා තින්නේ. මේ ගැළවීමේ දව අවුරුද්ද ඉවර වෙලා, මිදීමේ අවුරුද්ද, පිළිගන්න අවුරුද්ද, කරුණාවේ අවුරුද්ද ඉවර වෙලා උදහසේ දිනකට අපි පිවිසලා තියෙන බව අපිට පේනවා. ඉතින් ස්වාමීන් වහන්සේ අපිට මේක අවධාරණයෙන් කියනවා, තීව්‍ර හඬකින් කියනවා, ක්ලැරියන් කෝල් එකකින් කියනවා, be swift oh my soul, be swift to answer, මාගේ ප්‍රාණය ඉක්මන් වෙන්න, මාගේ පාද jubilant. අර ලස්සන වචනයක් jubilant කියන්නේ බොහොම ප්‍රීතියෙන් කඩිසර වී ගැලවන්න පුළුවන්මයි කියලා පාද ඉක්මන් වෙලා පණින මුවන්ගේ පාද ස්වාමීන් වහන්සේ අපිට දෙයි ගැලීම සඳහා නිකුත් වෙන ලෙස. යන්නේ නැතුව ඉන්න බැරි වෙයි. ඒකයි jubilant feet කියන්නේ. ඒ කඳු පිට ස්වාමීන් වහන්සේගේ සුභාරංචි ගිනියන්ගේ ගිනියන් ගෙන යන අයගේ පාද කොපමණ අලංකාරද, කොපමණ dancing feet වගේ නටන පාද වගේ. අපි සය 52 11 කඳු පිට ස්වාමීන් වහන්සේගේ සුභාරංචි ගිනියන පාද කොපමණ අලංකාරද. ඊළඟට ලූක් 10:18 කියනවා ඔවුන් ආවිට ගැළවීම ප්‍රකාශ කරලා අර දෙන දෙන ගිහිලා ආපහු ආවා. ඒගොල්ලෝ කිව්වා පියා ස්වාමිනී ඔබ වහන්සේගේ නාමයෙන් යක්ෂය පවා. එතකොට එතන තියෙනවා ඒ ස්වාමීන් උඩ පැන්න කියලා. පොඩි නිකන් පොඩි dance එකක් දැම්මා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ කිව්වා මම දැක්ක සාතන් විදුලිය මෙන් වැටෙනවා. බලව සර්පයන්ද ගුණසන්ද පාගට සතුරාගේ ගුණ ශක්තිය මැඩපවත්තන මා විසින් නුඹලාට බලය දී තිබේ. ඒක තමයි මේ කාලේ උන්වහන්සේගේ ක්ලරියන් කෝල් එක. ඊළඟට ක්‍රියා 10:30-39 දෙවන් වහන්සේ නාස්රී ස්වහන්සේ ශුද්ධාත්මයෙන්ද බලෙන්ද ආලේප කළසේ උන්වහන්සේ යහපත් කම් කරමින්ද යක්ෂයා විසින් පීඩා කරන ලද සියල්ලන් සූපත් කරමින්ද ගමන් සැරිසරුසේක. ඒ වගේ කාලෙකට උන්වහන්සේ අපිව කැඳවනවා. ඉක්මන් වෙමු, දේව බයෙන් ඉක්මන් වෙමු, ස්වාමිනාංශගේ ඇසීමෙන් ඉක්මන් වෙමු, ඊළඟට උන්වහන්සේ කියන තැනට අපි ඉක්මනින් නිකුත් වෙමු කියලා එහෙම ස්මාරංචිය දියත් කරන කාලෙකට අපි ඇවිල්ලා ඉන්නේ. තුන්වෙනිව මම දැක්කා උන්වහන්සේගේ අතේ තිබුණ අමුතු උපකරණයක්. ඒක ඩර්ජ් එකක්. ඩර්ජ් කියන්නේ කනගාටුවට ගායනා කරන උපකරණයක්. මන්ද සිංහල භාෂාවේ මොකක්ද ඒ උපකරණය කියලා. ඒක නිකන් බොහොම කනගාටුදායක හඬක් එන්නේ. ඉතින් ස්වාමීන් වහන්සේ කිව්වා මාගේ ආත්මය මහත්සේ exceedingly sorrowful, මහත්සේ ශෝක ප්‍රසව වේදනාවෙන් පිරී තිබේ කියලා. කාටද කිව්වේ? පේතෘස්ට, යොහාන්ට, යාකොබ්ට, ගෙත්සෙමනේදී. ඒගොල්ලෝ නිදි කිර කිරා හිටියේ. ඉතින් දෙවන්වහන්සේගේ පුත්‍රයාණන් එහෙම ඇවිල්ලා කියන්න මිනිස්සු තුන්දෙනෙකුට උන්වහන්සේට හරි අමාරුවක් තියෙන්නේ නැති නේද? ඉතින් උන්වහන්සේව දන්නා ටික වෙලාවක උන්වහන්සේ කුරුසය යන ගහනවා, අත්තරංගුට ගන්න එනවා. ඊට ඉස්සෙල්ලා යාළුව තුන්දෙනාට කිව්වා. ඉතින් දැනුත් ස්වාමින් වහන්සේගේ යාළුවන්ට ස්වාමින් වහන්සේ මේක දන්වනවා. මහත් අමාරුවක් ස්වාමින් වහන්සේට දැනෙනවා. මොකද්ද මේ අමාරුව කියලා මම ඇහුවා. එතකොට ස්වාමින් වහන්සේ කිව්වා මම මෙතෙක් කලක් මුළු ලෝකෙම දෑත් විදහ, කුරුසියේදී දෑත් විදහවනේ, ඒක අකුල ගත්තේ නැහැ. කුරුසියේ විදහපු දෑත්, පියන්නේ මෝන්ට කමා කළ මැනව කියලා විදහපු දෑත් ඔක්කොම දිගු කරගෙන තමයි උන්වහන්සේ හිටියේ. දැන් එන්න එන්න ලෝකයේ දුෂ්ටකම වැඩි වෙන කල්හි දැන් වහන්සේ මාපු ලෝකයේ මිනිහා වැඩි වැඩියෙන් පාපයට පාවිච්චි කරන කල්හි. කෝවිඩ් උනේ එකයි. කෝවිඩ් හොඳ නැති දෙයක්. කෝවිඩ් උනේ
මිනිස්සු වෛරස් නිෂ්පාදනය කරනවා මිනිස්සු මරන්න මහ පරිමාණයේ ඉතින් ඉස්සෙල්ලාම චීනයේම මිනිස්සු මැරුණා ඇමරිකාවේ 110,000ක් මැරුණා බ්‍රසීලයේ ගොඩක් මැරෙනවා ඉන්දියාවේ දවසකට 2000ක් විතර මැරෙනවා දැන් වංශිත ප්‍රශංසා වේවා අපේ රටේ 11යි මැරුණේ අපි දෙවොම ස්තුතිවන්ත වෙන අපේ ජනාධිපතිතුමාට රජයට සෞඛ්‍ය සේවාවලට පොලිස් නිලධාරි මහතුන්ට සහ අමුදා මහතුන්ට ඒක වළක්වා ගන්න ගත්ත උත්සාහය ගැන ඉතින් ස්වාමින් වහන්සේ මේ ලෝකෙ දිහා බලලා උන්වහන්සේගම මැවිල්ල මරණය විනාශය සඳහා මිනිස්සු පාවිච්චි කරන හැටි ළමයි ගබ්සා කරනවා උන්වහන්සේගේ පෞල් සම්මතය කඩා දානවා හැම අතින්ම මවන ලද දේවල් විනාශයට පාවිච්චි කරනවා එතකොට උන්වහන්සේ ටික ටික උන්වහන්සේගේ හස්තේ මෙහෙම අකුලා ගන්නවා තම සෙනග වටකොට තම සෙනග රකින්න පිණිස එතකොට අපි ආඥා කරන අනේ ස්වාමීනි ඒ මොහොතේ කාවකාව හරි ගැලවීමට එන්න ඉතින් මේක ස්වාමින් වහන්සේගේ ලැමෙන්ටේෂන් අර යෙරමියාගේ පොතේ විලාප ගීතින් ඒ වගේ මේ කාලේ ස්වාමින් වහන්සේගේ විලාප ගීයක් ඇහෙනවා ඒක ඔබට ඇහෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා මේ මක්නිසාදයන් වහන්සේ ලෝකට උතරම් ප්‍රේම කෙරේත් සෝකී එකජාතක පුත්‍රයන් දුන්සේක එසේ කලේ උන්වහන්සේ ක්‍රියා දහ ගන්නවා විනාශ නොවි සදාකාල ජීවනයේ ලබන මිනිසේ දැන් උන්වහන්සේ කාලේ වෙනස් වෙලා මක්නිසාද පිළිගැනීමේ අවුරුද්ද ඉවර වෙලා 16 දවස් පටන් ගන්න යන්නේ ඉතින් උන්වහන්සේ අස්සය මෙහෙම එක්කව කරනකොට කුල්ලට එකතු වෙන්නක් වගේ දාන්නේ එකව වෙනවා කිරින්දි අනිත්යට බාධා කරන හාදේව බිසි වෙන්න ගන්නවා ඒගන් උන්වහන්සේ ශෝකාලාපිකින් ඉන්නේ දුෂ්ටයාගේ මරණය ගැන ස්වාමීන් වහන්සේට ප්‍රසන්නයක් නැත එසිකියල් 18:21 ස්වාමීන් වහන්සේට ප්‍රසන්නයක් නැත ඒ නිසා උන්වහන්සේ කියන මේ ශෝකේ උන්වහන්සේ එක්ක බෙදා ගන්න මිත්‍රයෝ උන්වහන්සේ හොයනවා ඒකයි උන්වහන්සේගේ එහෙමයි උන්වහන්සේගේ හැටි උන්වහන්සේ සදාකාලික දයන් වහන්සේ වුණාට පොළොව වෙනස් කරන්න පුළුවන් මිත්‍රයෝ දන්නවනේ අර සොදොම් විනාශ කරන්න ඉස්සෙල්ලා උන්වහන්සේ කිව්වා මං ගිහිල්ලා මගේ මිත්‍රයා වූ ආබ්‍රහම්ගෙන් අහන්න ඕන දැන් ලංකාව ගැන කාව හොයාගෙන ඊද දන්නේ නේද ඉතින් දේව සභාව අපේ කැඳවීම ගැන දයන් වහන්සේගේ මිත්‍රයන් වීම ගැන අපේ අදහස උසස් කරගමු නේද නැත්නම් අපි එක එක කාරණාවලට රණ්ඩු වෙනවා එක කාරණාවක් ඉවරනකොට තව කාරණාවක් හොයාගන්නවා කචල් දාන්න අපි කියමු ස්වාමිනේ අපි ඔබ වහන්සේ ගලවා ගත මැනම මේ තත්වෙන් ඔබ වහන්සේගේ බටනලාවේ මිහිරි heart of compassion අනුකම්පාවේ සානුකම්පාවේ හදවතක් අපි ස්වාමීන් වහන්සේගෙන් ඉල්ලමු ඒක තමයි බටනලාවේ හඬ ගැලවීම සඳහා එතකොට අර ක්ලැරිනට් එකේ දෙවනි උපකරණේ හඬ නම් අවධාර තීව්‍ර හඬක් පාම්පඩ පාම්බම් බම්බම් පා ඒ වගේ හඬක් ඒ කියන්නේ උන්වහන්සේගේ සෙනග උන්වහන්සේ සූදානම් පෙළ ගස්සනවා පෙළ ගැස්සීමේ හඬ මේ කාලේ කෙටි නිසා තුන්වෙනි උපකරණය ඩර්ජ් එක ඒ කියන්නේ ශෝකාලාපය ශෝක රාවයක් විලාප ගීයක් දිව්‍යන් වහන්සේගේ විලාප ගීය සෙනග උන්වහන්සේව නොපිළිගැනීමෙන් ඇතිවෙන විනාශය ස්වාමීන් වහන්සේගේ බය දන්නවා අපි මිනිසයන් පොළඹමු දෙවනි කොරින්ති 5:11 ශෝකවන් ආශිර්වාද ලද්දේ ඔහු සනසනු ලබන්න. ඒකයි අපේ පොස්චර් එක. අපේ නැමියාව හැමතිස්සෙම දුෂ්ටයාගේ මරණය ගැන අපිව ප්‍රතික්ෂේප කරන අපේම නෑදෑයෝ. ඒ කියන්නේ අපි ඒගොල්ලෝ ගැන දුක් වෙනවා. ඒ වගේම මේ කාලේ එනවා අපේම නෑදෑයන් නපුරු වෙන්න පටන් ගන්නවා. අපි ඊට ඉස්සෙල්ලා ඒගොල්ලන්ට ගැලවීමේ ඉල්ලමු. ඒගොල්ලොත් එකතු වෙලා පීඩා කරන්න ගන්නවා. අපි කියවනේ මාක් 13 කාලයක් එනවා තාත්තලා ළමයින්ට විරුද්ධ වෙනවා ළමයි තාත්තලාට විරුද්ධ වෙනවා. ඒක ආත්මික සංසිද්ධියක් අපි ස්වාමීන් වහන්සේගෙන් කියමු ස්වාමිනිය වහන්සේගේ ශෝකය අපි බාර ගන්නවා දිව්‍ය ශෝකය ජීවනය උපදවයි ලෝකේ ශෝකය මරණය උපදවයි දෙවනි කොරින්ති 7:10 ස්වාමිනිය වහන්සේ අපිට දිව්‍ය ජොලිතය දෙන්න ආත්ම ගලවා ගන්න ඔබ වහන්සේගේ හඬ අසන්න ඔබ වහන්සේගේ හඬ තුලම ජීවත් වෙන්න ඔබ වහන්සේගේ හඬ අර මිදීමේ රැහනක් වගේ ගිහිල්ලා මරණ මොගිච්චි ඉන්න අයව ගාල ගලවාගෙන එන්න ඒ සංවේදිකම අපිට දෙන්න හැම දවසෙම ස්වාමිනේ අපිට ඔබ වහන්සේ සුභාවෝත්‍ර ලෙස කතා කරන්න දැන් අතට යන්න අර පේනවාද ඒ පුද්ගලයා එයා ගැලවීමට මට අවශ්‍යයට ගැලවීම දෙන්න ඒ විදිහේ එවැනි ශ්‍රවණයක එවැනි දර්ශනයක දැක්මක ඉන්න
අපිට පිට වෙන්න. ස්වාමිනේ මේ කාලය අමාරු විභාගේ පෙනෙන්නේ ඒ කියන්නේ මේ කාලේ අපේ ක්‍රියා අතර මහන්සිගේ ක්‍රියාවලට ඇතුළු වීම අවශ්‍යයි. ඒකයි අමාරු කියන එකේ අර්ථකථනය. මම අඩුවීම ස්වාමින වහන්සේ වැඩිවීම. යොහන් 3:30 වගේ අර්ථකථනය එකයි. අමාරු කියන්නේ මොකද්ද? මගේ ක්‍රමයට තවත් කරන්න බැරිය. හැම පෑයම ස්වාමින් වහන්සේගේ වචනයක් ඇත. මාර්ගෝපදේශයක් ඇත. ඒ විදිහට අපිට ජීවත් වෙන්න පිට වෙන්න. යේසුස් වහන්සේගේ නාමයෙන්. Thank you.